மனஹாரிருந்துடுகுலுநாரணீந்து வடியவாரா யுதகரணா புரு பரசாத்துராங்க இவரகரா சிறிவிந்தராஜகரண சதகமுனு நரவரா ஆதிம புத்த ஸ்ராவகம் மகோபாசகம் மகாராஜனன் மகசேவு தேவானம் பியதிச மகாராஜன்கே ராஜ சமேசிட பிரவதென்னாவு சிராகத சம்பிரதாயானுகுல சச்சாரித்ரியக்வூத மகாபாலி மகாதானிய பரசத்துரன் பலவாகர ருஹுனு மாயா பீட்டி துன்னடம ஏகச்சத்திரக்கலாவு துட்டுகெமுனு மகாராஜனன் மகசேவிசி புராசி உசாலிஸ் வசரக் முனுள்ளே சொலின் விசின் அனஹிட்டுவீமென் பசு மனாசே புனருத்தாபனே கொட்ட நவத தசவன வர்த்தத் மேபுன் போதா அனுராதபுர ஸ்ரீ நகரேதி பவத்த சியலு தேவி தேவதாவுண்ட புண்ணியானுமோதனா குட்ட அவசான கலபவ ராஜாஜ்ஞாவ அனுவ பிரகாசகர சிதிம் ஸ்ரீலங்கா தர்ணிதலே சிவதிகின் வெடியாவு மகாரஹதுன் வான்சேலாத்துலு மகாசங்கியா வான்சேலாத சியலூம கம் நியம்கம் மகாநகர சுல்நகரோலின் பெம்னியாவு துகி மகி யாச்சகாதீன் சகபாகியு மே மகாதான புண்ணிய கர்மேதி அது தின அப்பரஜவாசல மகாராஜதுமாவிசின் வலந்தன்னாவு சியலூம மஸ் மாஞ்ச வியஞ்சன சா அதுருப சஹித சேம ஆஹாரயக்ம சகல ஸ்ரீலங்கா வாசி ஜனதாவட சமசே பிதா தின பெவின் மிம ஆஹார எம் கிசு குசின் புக்தி விந்த நுமத்தேனா ஓனட வஹா மகாபாலி மகாதான சாலாவட் பெமின சித்சே வலந்தினலேச துட்டுகமுனும் மகாராஜனன் வான்சே ஆராதனா கர சிட்டின சேக Thank you.
කරගෙන ගියොත් නම් මහප්පන්ඩි බලාපොරොත්තු වෙන විදියට මහා සෑය කලට යලට සම්පූර්ණ කරන්නට වෙන්නේ නැහැ. සෑය කලට යලට සම්පූර්ණ නොවුනොත් අපේ පියතුමන්ටයි අපවාදෙ. සද්ධාතිස්ස මහා සෑය කටයුතු කොහොමද? සද්ධාතිස්ස මේක ප්‍රමාද කරන්න එපා. ඕනෝමයි මහරජතුමාගේ නිතරම කතාව. අපේ පියතුමාගේ ප්‍රමාදය නෙමෙයි. එතුමාගේ පුතාගේ ප්‍රමාදය කියලා එතුමා පිළිගන්න ඕනේ. ලංජිතස් ඔබ ඔබේ කුරුස කරගෙන යනවා මම මගේ කුරුස කරගෙන යනවා අන්න සාලියගේ කුරුස බාර දෙනකොට තිබුණු විදිහමයි අපේ පියතුමා මේක මහරජතුමාට සැලන කරන එක තමයි වරද මම කොබමනවත් කිව්ව දුන් වහන්සේට මේක සැල කරන්නයි කියලා මහරජතුමා අපි අපේ කුරුස අවසන් කරලා සාලියගේ කුරුස අවසන් කරන තුරු අපි තවත් වැඩ බාර නොගන්නා බව පියතුමාට කියමු අපරාධ කියන්ට බෑ මේ දුන්නු දාන නම් දාන තමයි කජ්ජ බොජ්ජ ලෙය පෙය ඔක්කොම වර්ග කැම තිබුණා නෝ එහෙම තමයි මහාපාලි මහා දාන කියන්නේ මහරජුරුවන්ගේ මුළු තැන්ගේ පිසින හැම කෑමක් නෑර දානට තියන්න ඕනේ ඔහොමයි රාජ අන ඕන් හේකනේ එන්න ඕන්න දැන් තමයි සිංහල රජුරුවෝ රජ කරනවා කියලා පේන් නැත්තම් මහාපාලි මහාදානේ සොලි රජ කාලේ නවත්තලානේ තිබුණේ කෝ මටත් බැරුණානේ හිත හැටියට මොන්ර මස් ටිකක් වළඳන්න මං බලාගෙන හිටියා බෙදනුන්දලා මන් දිහාවට එයියේ කියලා ආවෙම නෑ නෝවේ කෝ මටත් බැරිුණානේ හිත හැටියට කිරි පැණි ටිකක් රස බලන්න මාගමෙන් ගෙනා මේ කිරිලු කොත්මලේ පැණිලු කළු එතනගේ මතක දානට ගినాපු කොත්මලේ පැණි තාමත් රජ ගෙදර තියෙනවලු මන් නම් ඇති වෙන්න වැළඳුවා මේ දුන්න දානේ හැටියට නම් දුටු ගැමුණු රජුරෝ බුදු වෙන්න ඕන සාසා දුටු ගැමුණු රජුරෝ බුදු වෙන්නේ කොහමද උන්නාන්සේ මෛත්‍රී බුදුහාමුදුරන්ගේ දකුණු අගසව් වෙනවා කියලානේ කියලා තියෙන්නේ සද්ධාතිස්ස කුමාරයා මහසෑයට මහන්සි වෙන හැටියට
උන්නාන්සේ නම් වං අගසව් වෙලා මදි මන්නම් කියන්නේ. ඒ කෑ පුදුමේ අර මල්ලු වෙනක් ගන්න ඇවිදවිද සෙල්ලම් කරන සාලිය කුමාරයා මෛත්‍රී බෝධිසත්වයන්ගේ පුතා වෙනවලු. මොන පිනක් හින්දද මන්නේ. සෙල්ලම් කර කර හිටියා කියලා නෑ. කුමාරයා බොහොම ගුණ යහපත් නොවැ මිනිස්සුන්ට. එහෙම තමයි මාත් අහලා තියෙන්නේ. උතුන්න හිමි කුමාරයා තියා නිකම්ම නිකම් කුමාරෙක්වත් කියලා කියන්න බැරිලු. කතාවෙන් කතාවෙන් පූජාව පරක් වෙනවා. යමල්ලා යමල්ලා ආව වැඩේ කරලා හිටින්ට. අසල්කමයි තියෙන මල්කිනිති දෙකක් පහවුණු කලන්දකට දෙන්න. ඈ මිහිනින් වහන්සේලාට මල් විකුණන්න? ඈ බං කෙල්ලි. උඹ දන්නේම නැද්ද මිහිනින් වහන්සේලා කාසියත ගාන්නේ නැති බං? මන් දන්නේ නෑ ඕවා. කැලේ නිකන් තිබිච්ච මල් ටිකම කඩාගෙන ආව විකුණලා කීයක් කරි හොයාගන්න කියලා. මහගාරිය ඇතුළේ රෙදි කඩකුවේ මයිකරට හේලිකුයි අරගන්න. මහගාරිය? උඹ කවුද? මං දේවි. අශෝකමල් විකුණන හිඳ හැමෝම මට කියන්නේ අශෝකමල් කියලා. මුලිකමේ මහගාරිය තමයි මගේ මහා එක. එතකොට උඹ සැඩල් ගමි? උඹ ඒ මල් අරන් එන්නේ සැඩල් ගමි? ඔව්. මුන්ට කියලා තියෙන්නේ මිනිහට අපු රෙදි අඳින්න. තේර නෙමේ. අපි කසල හොදනවා තමයි. ඉතින් කසල හේතුවම නගරේ සුද්ධ වෙනවනි. කසල හොදනේ උണ്ട පුළුවන්ද බල බුදුහාමුදුරන්ට පුදන්න මල් විකුණන්න? කසල හොදන එක පෞද මෙහිමින් මහන්ස. බුදුහාමුදුරෝ පවිත්‍ර කෙනෙක් බල ඒක දැනගන්න. උඹට බැරිද ඔය මල් ටික මෙහිමින් මහන්සේලාට නිකන් දීලා යන්න? පින් සිද්ධ වෙනවනේ. මේ 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 ඒ මල් වලින් කාරියක් නැහැ. මෙන්න මෙහාට වරෙල යන්න. ගෝව ගණන්ගන්ට කාරි නෑ කෙල්ලේ. මේ මම මේ පින් කැටේට දාන්න ගෙන කහවණුවක් තියෙනවා. උඹ ඒක තියාගන්න තේල කඩක් ගන්න. අටි මාමින් කායේ කේශාලෝ අක්කේ මං කරපන් මෙව දාන්නේ මල්ලේ මී බලපන් අග්ගලා අලමුරු වට අතිරස ලාලු ආසන මේ මීසකුන් කැසුපු බිදු ඔබ මහගඩියට පස්පලවත් ගෙනාවේ නැද්ද මේ දහත් ගොඩෙන් ගෙනා පුලප්පුවා මේකත් දාගනි බටෝල් මාද උඹට මොකටද මිරිවැඩි සංගලා අනේ අක්කේ මට ඒක නැහැනේ මං කවදාවත් දාලා නැහැ අපි සැඩොල් අපිට ඔය කැපණ යමල්ලේ ඊකට කමන්නේ මේ බලපන් මේ වෙයි රන්නුලෙන් මල්ලටත් දාලා කිහින්ද අප මොක තිබ්බදනි අනේ අක්කේ උඹට ගිහින් යන්න බැයි නම් මං ගිහින් තියනවා උන්න කවුද නෝ අක්කේ අක්කේ දුවපන් දුවපන් ආ මෙන්න මෙතන රාජභෝජනය මාපාලි දානෙන් පස්සේ කදිම අතුරු පස ආ හැබැයි ලස්සනයි ආ ආ සුන්දරියේ මොකෝ මේ පැත් හමුදුරනි පූජා කරන්න මල් ටිකක් ගන්නද ඕ බලන්න මල් මේ මල් වලට වඩා ලස්සනයි වගේ මේ මල අපිට බැරිද ඔය මල මිලට ගන්න නෑ
මේ මලම තම අපට ඕන. පවල්ලන්ට පා මං සඩොල්. සඩොල්? ඇතිරි. සඩොල් නම් තියෙ මොකද මේ මල් විකුණන්නේ? පල යන රාජකුමාරවරුන් කිල්ටි කරන්නේ නැතුව. තී බොරු නේද කියන්නේ තී සඩොල් කියලා? නබල්ලි දෙයි හාමුදුරුවන් පල්ලා මං කියන්නේ ඇත්ත. අර හෙල්ලොලික මේ මහ ගාඩිය තමයි මයි මහ එක. හෙල්ලොලික මේ මහ එක. එහෙනම් තෝ ගෙන් කියාපිය තුපේ මහ එකට තෝ නිදල්ලියවල රාජකුරුසංග පොළඹවන්ට එපයි කියලා. කොහොමද දවුරු මිරිවැඩි සගල? අරක තමයි හැල. අල්ලමිය අපි ඒක ලෝබලින් වරතම් කරපේ අපට හොඳයි වය කරගන්න පුළුවන් අනේ අම්මපා ඒක දැක්කම මගේ හිත හීන ලෝකෙට යනවා ඒ වුණාට ඒකේ සැඩොල්නේ අපි කොහොමද රාජකුමාරවරු වෙලා උන් එක ලඟින් සැඩොල් නිසා නෑනම් හොඳ උන් එක්ක රාජකුමාරවරු ලැග්ගහම අපේ දරුවෝ අපි බලා ගන්න ඕනේ නෑ උන්ගේ මුළු ගමම එකතු වෙලායි අපේ දරුවෝම බලා ගන්නෙ ඒ වුණාට ඒක දුවලා ඉවරයි. අපි කොහොමද පාර හොයාගන්නේ? මං වෙන්න එපා. අපි ඒකේ හෙල්ලෝලීදි බහැදකින්. අපි අසු පිටින් යමු. යමු. සර්පයා. ආ. කොහෙද? ඇසත් එකම තමයි. පොතන. ඇසත් එකම. කොහෙද? මීර මූකලන්ට ගිහින් ආවේ. කෑ ගහගෙන ඇවිල්ලා සීලත වැටු වැටුම ඇස්සරි නැහැ. හොලඟ. විසවුනාට. ගමු බය හැනම් බලන්න බැස් උඩට. ඕ මතරන්දි පොඩි සෑ පොඩි සඩාඩා සඩා කූට පොටු ඕ මතරන්දි පොඩි පොඩි සඩාඩා සඩා කූට පොටු ඕ මතරන්දි පොඩි සෑ පොඩි සඩාඩා සඩා කූට පොටු ස්වාහම් අනේ මහා ගාදී උඹ රත්නවර දේවතාවුන්ගේම පිහිටයි අපේ ආශතරන් ජීවත් වියන් දැන් ඉතින් ගොහින් ඉච්චි මිනිස් කොළඹට කොටලා බොණ්ඩ දියයි මෙන්න මේ ගුලි හතර එළිතෙන් විය කොරලා හත් වෙලක් කවපන් ඊට පස්සේ නෙඩායි ඉතුරු බෙහෙත් තහගන්න ෆයිම් එහෙනම් අපි ගොහින් එන්නම් මහා ගාදී යන් තවසරයි මහා ගාදී අපි ගොයින් එන්නම් මහා ගාදී උමහගාදී බමේ පිටලාවට සම්පතක් ඒ වුණත් බමේවට හැමදාම කරබාගෙන ඉන්න දහදන්නේ මොකක්ද උඹ කියන්න හදන්නේ මං කියන්නේ නගාගෙන ඉතින් මොකක්ද ඒක ගැන එළාර රජුරන්ගේ කාලේ කියලා මොකද දුර්ගම් රජුරන්ගේ කාලේ කියලා මොකද එදා දෙමළ රාජපුරුෂයාවිල්ලා අපේ ගෑනු ගැබ්බර කළා අද දුර්ගම් රජුරන්ගේ රාජපුරුෂයාවිල්ලා ගැබ්බර කළා අපේ මුළු ගමම එකතුලා උන්ගේ දරුව හදාවලා ගන්නවා. උන්ගේ කරදරු සුනාව උන් යනවා උන්ගේ කසල සෝදන නගරේ. අර උන්ට හිතනවාම ගමට කඩාවැල්ලා කැල කරන් තිබුණා බලෙන් කාලයනවා. අතක් කිසුවත් එකව මරලා දාන. වැල් වටාරන්න තුව කියා මොකක්ද දැන් මට කරන්ට් කියන්නේ? කරන්ට් කියන්නේද? ඔන්න මන් නොකියවා කියන්න එපා.
බතිය පන්න දාට රාජ පුෂය කියලා එකට මේ කමරේ දෙපයි කියලා. මට මුණ ගැහුණු දාට උන්ද කියන්නේ නැහැ කියලා. අත්තවලු. උන්ද ගුණ යහපත් කෙනෙක් කියලා කියනවනේ. බන්දන ගහනවාමයි කිව්වා. උන් කවුරුත් එකයි. සල්ලාලේ මට මුණත් ගේ බඩේ මෙන්න මේ පිය කියලා හිතගෙන. උන්ගේ කඩුවලට ඔබේ පිය වරුත් දෙන්නේ නැහැ පුතෝ. ඒ ආගේ මම බලාගන්න. මයන මූකලානේ වෙරදන්න කපයි අනේ පුතේ ඔන්න ඔය පීය පැත්තකට දාලා මෙන්න මෙහාට ඇවිල්ලා මගේ මන්තරයක් දෙකක් කියන කල් මූකලාන යන කාටත් නාග ශාස්ත්‍රයේ තමයි පිහිට ඔය නගා ඉගෙන ගත්තේ උඹෙන් එයාට මුළු පවුලට මයන මේ වරේ රත් මල්ලියෝ අනේ පුතේ උඹට ස්වර්ණමාල් දේවතාවුන්ගේ පිහිටයි හංගේ හංගෙන් හංගෙන් මහගාඩි හංගෙන් රාජපුරුෂව පස්සේ ලෝගිරෙනවා හියම් මහගාඩි හංගෙන් හා මොකද මොකද මේ කලබල ඈ මොකද හැබැයි මේ වෙන්ට යන්නේ අරින් වෙන්නා කියා බහැබිය එළියට මොකද හැබැයි මේ වෙන්ට යන්නේ කණින් ඒක එළියට රජවාසලි රජවාසලි ඔව් අපෝ යාඳුරනේ මට නම් මේ මොකවත් තේරෙන්නේ නැහැ මගේ ඇස් දෙක පේන්නේ නැහැ නේ හාඳුරනේ හා එනං අහගනින් පොට්ටයා ඒක තුගේ කියන්නේ දණින්ගේ කියලියට අපෝයි අපෝයි මගේ කෙලිම දුහයන්නේ හාමුදුරනේ ඔව් ඒකි පල් හැර ඒකි මහසාර මළුවට ඇවිල්ලා රාජකුමාරවරුන්ගේ මිරිවැඩසකල හොරගම් කිරුවා අපෝයි අපෝයි මගේ කෙලි කවදාවත් හොරකම් නම් කරන්නේ නැහැ හාමුදුරනේ ඒ හරි අපි බලා ගන්න දැන් ගණින්ගේ කියලියට නැත්නම් තුගේ ගැට කරන දේ දැනගනි ගිනි තියලා දැනගනි අපෝයි අපෝයි එහෙමනම් කරන්න එපා හාමුදුරනේ අපි දුටු ගැමුණු රජුගන්ගේ මිනිස්සු දැන් වාරු නැතුනාට මගේ මේ කකුල් දෙකෙන් තමයි අනුරාධපුරේ ඉඳන් මාගම්පුරේට එනකන් ඔත්තු අරන් ගියේ. ඒ දවස්වල මං තරුණ කාලේ ගානක් නැහැ. එහාට මෙහාට එහාට මෙහාට තමුනාසලාට කියන්න මාගම්පුරේට විතරක් නෙමෙයි. මං විජිතපුර සටන වෙද්දි ගිනි ජාල මැද්ද තමයි ගියේ. බුරුම් මේ බලන්ට මගේ පිට පිලිස්සලා තියෙන හැටි. ආ මෝ තමයි දුටුගැමුණු මහරජුරන්ට යුද්ධ දිනලා දීලා තියෙන්නේ. තුගේ පුරසාරන් නවත්තලා ගණින් යක එළියට නැත්තම් ගිනි තියන්නේ තුගේ ගෙට විතරක් නෙමෙයි තවත් ගිනි තියන පරයන්ට අපි තපේ හොරාගත්ත දෙයක් නෑ අයිතිකාරයෙක් නැතිව තිබ්බ මිරිවැඩි සංගලත් පැලේ අරගත්තා තමයි ඒ දෙක තොපේ කියලා දැනගත් හැටිම විසික් කරලා යාවේ මං දැක්ක තොපිය වගුල ගන්න අපි නඩු ගියා පියාරු දුතු ගැමුණු මහරජුරවන්ට දැන් තෝරා පිටකයන්ට ඔපිට එක යන්න දෙන්නේ නෑ මම. හිතුවා මදි. දැනගනින්න. මේ පෙකරිට ඉන්නේ රාජපුරුෂයෙකුගේ කැකුලේ. උන්ද දැන් මෙහෙ එනවා. එන්න කලින් තොපි ඵලයව යන්න. එහෙමනම් ඒක දසමහ යෝධයෙක් කෙනෙක් වෙන්න. බයි බරුව. දසමහ යෝධයෙකුට වඩා වටිනවා මට. දැනගනින්න. උන්ද මහරජුරුවන්ගේ උයන් පල්ල. ඒනම් මේ ජෝතිසේනටයි අපි බය විය යුත්තේ. ගෙනෙල්ල අබෑටය අපිට රින්ගගෙන හැංගෙන්. ජෝතිසේන? ජෝතිසේන නෙමෙයි උන්දගේ නම. සාලිය. හොඳට දැනගනින්න. දුටු ගැමුණු රජුරන්ගේ උයන් පල්ල. සාලිය? සාලිය. දුටු ගැමුණු රජුරන්ගේ උයන් පල්ල. මනම් සාලිය අපිට ඉස්සර වෙලා දැන් ඔබට තේරෙනවනේ තුල්ලත් වෙන තිස්ස උයන් කෙලිය යනවා කිය කිය කලේ ඕකයි ඡණ්ඩාලියුත් එක්ක ලැග්ගා රෝහල් පාසකයා එමනම් ඔබම හිමි කුමාරයෙක් තෝගේ බඩේ ඉන්නේ ඈ තෝ එනම් වර රජ ගෙදරට සාලිය ආවම අපි තොටත් බුලත් දීලාම පිළිගන්නා ඔව් උන්ද දැන් එනවැති තම එන්න කලින් තොපි ඵලයව යන්න නැත්තම් මෙතන මොන මොනවා වේද දන්නේ අන්නර අස්සෝමානම රැංගල් වගෙන දුවනෝ උනේ දෙමලිය උන්ටික නෙළුවේ දෙල මං උන්ටික ගැලේට මෙලෙව්වා බලන්න ලස්සනයි උන් දුවන උඩ පැන පැන මං යන උන් යන පස්සේ රාජමුසිය දුවනටි බලන්න
දුන්නේ කුමාරේ? මොකද ඒ කතාව තේරුම්? මම මිනිසෙයනම සාලිය කියලා කියපු හැටි උන් කින ඔටුන්නේ මේ කුමාරත් මම පොඩේ ඉන්නවලු. මොකද ඒ කතාව තේරුම්? උන්ගේ විකාර සර්දමකත් කරන්න තේරෙනවද? මෝඩයෝ. ඕක තමයි ලොකු එකා කිව්වේ. එලා රජුවන්ගේ කාලෙත් එකයි දුටු කැමන රජුවන්ගේ කාලෙත් එකයි රාජපුරුෂ අපේ දුමන්ට වැදිලා අපිට අදත්තේ ටකොල්ල යනවා උන්ට අත උස්සපෙවුම් මරු කරනවා කියලා ඕන ඕන දැන් ලොකු එකා ගියා උඹට කියන්න කියලා වැද්දා කන්ට එපයි කියලා රාජපුරුෂෝ කියාගෙන එනවා අහලා අනේ මහ ගාඩියේ ඔන්න මයි පුරුෂයාට එහෙම මුකුත් කියන්න තිපා දැයිති නේ වගේ කෙනෙක් නේ මේ අන්න උන්න එනවා අනේ මගේ දෙයියෝ ඕන දැන් තමයි මයාගට ලේට් එකක් කිනුවේ නිතුව කළා මයා ඇඟේ ලේ නැතුව හිටියේ අපිට මේ මොන මොනවද වෙන්න යන්නේ කියලා ඇයි මොකද උන් මොකද තමා මේ දින්තලල් කාටක් කරදර දෙන්නේ විතුව කපට විතරක් වෙලා තියුන්නේ රාජපුරුෂය කඩේ වෙනවා රාජපුරුෂය මේකට රාජපුරුෂය කඩාව දිනවා නැති දවසක් නෑ දවසට එක එකක්ත් දෙනවා පුබ්බර කෙනෙක් ඉදෙන්ට දෙන්නේ නෑ හැට පැන්ට පිළි තිරපරක් හිටිය තු හඩත් දෙන්නම් කරලත් යනවා ගිරියර කළාද? දුමුලට කිනි ගහන්න තමයි උන් හැදුවේ. ඉතින් මයිල් වෙපි කරුත්තේ රාජපුරුෂයෙකුගේ කැපුලෙක් කියලා කියපුවම මම අපෝ හැරලා ගියා. හැබැයි උන් එකක් කිව්වා. ඒක නම් මට තේරුන්නේ නැහැ. මයි පුරුෂයා නම සාලිය කියලා කියපු හැටි උන් කිව්වා ඔතන මහින් කුමාරයෙක් මයි බඩේ ඉන්නවා කියන. ඒක නම් මට තේරෙන්නේ නැති මහා අමුතු කතාවක්. මයි දෙයියන්ට තේරෙනවද ඒ කතාව? ඒක මේ තේරුමක් නැති කතාවක්. නෑ. ඒක තේරුමක් තියෙන්න මොනි. උන් එක කිව්වේ සර්දමකටද නැද්ද කියලා මන් දන්නේ. ඒ කොහොමද මගේ කැකුලා උඩුන්න හිමි කුමාරයෙක් වෙන්නේ? ඒ කියලා තියෙන්නේ කවදාවත් වෙන්නේ නැහැ කියලානේ. නෑ. ඒක මොකක් හරි තේරුමක් තියෙන්න මොනි. ඔව් අසෝක කුමාර. ඒ රහස මම කවදා හරි ඔබට කියන්න. එහෙනම් මයි දෙයියෝ දන්නව ඒ රහස? අනේ කියන්න මයි දෙයියෝ ඒක දැනගන්න තුරු මගේ හිත තැවෙනවා. ඒක දැන ගැනීම අපි දෙන්නගේ ආදරයට බාධාවක් වෙයි අශෝක මාලා. කවදාවත් නෑ මයි දෙයියෝ. මගේ ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ. දැන් නම් ඉතින් මට මේක දැනගන්නේ නැතුවම බෑ. ඒක විඳින්න බැරි වේදනාව. එහෙනම් දියුරන්. ඔබේ හිතේ කිසි වෙනසක් වෙන්නේ නෑ කියලා දියුරන්. සන්නවලි දෙයි හා මුදුරම් පල්ලා මගේ හිතේ කිසි වෙනසක් වෙන්නේ නෑ 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 මයි. අශෝක මාලා දුටුගැමුණු රජුරෝ මගේ පියා. රාජ කුමාරයා? අනේ මගේ දෙයියෝ මට සමාවෙන්න රාජ කුමාරයා. මම ඡණ්ඩාලි. මම මගේ දෙයියට මුල්ල හිටම්ම කිව්වා. අනේ මට සමාවෙන්න බෑ කුමාරයා. මම අශෝක මාලාගේ මුලේ යන්නේ නැහැ. මම ගුවන් නොදී ආතරේ. මට වෙනදාගේ කතා කරන්න. ඒ වගේ දෙයක් මට මේක මීට කලින් නොකියුවේ. එතකොට ඔබ මාව පිළිගන්න එකක් නැති වෙයි කියලා මට බයක් තිබුණා. පිළිගත්තත් පිළිගන්නේ කුමාරයෙක් නේ. මගේ දෙයියම පිළිගන්න කවුරුද? අශෝක මාලා. මොකද කරන්නේ? මම කොහොමද මේක මහා ගාඩියට කියන්නේ? මගේ කුමාරයා කොහොමද මේක මහරජුරවන්ට කියන්නේ? අපි දරුවාට මොකද වෙන්නේ? හිත කලබල කරගන්න එපා. දැනටමත් මහරජුරවන්ට මේක සැලවෙලා අවසන්. උන්
උන්වහන්සේ අද හිටම මාව රජවාසලට කැඳවලා තියෙනවා.